ට සුබ සංජාවක් අපි නමේශීණය ගනිතය පන්තිය පටන් ගනවා අපි කතා ෝ සුබ සන්දාවත් දුල පුතාර හැමෝටම සුබ සංයාවක් අපි කතා කරන්නේ ප්‍රත්්‍යක්ෂ කියන පාඩම අප ඒ පුොඩක් මුලකොටස බැලුවොත් හම අපි ප්‍රත්්‍යක්ෂ කියන කොටස කතා කරන්නේ මේ පාඩ ඇත්තටම දුලපුතාල මේ ප්‍රත්‍යක්ෂ කියල මේ නමින් මෙහෙම ඉගෙන ගත්තාට ඉහලට යනකොට මේවා සාමාන්‍ය දේවල් වෙනවඇ කොට මේ නම ප්‍ර්‍යක්ෂ කියන එක ගොඩක් වෙලාවට එක මංහිතන්න නමේ මංහිතන්නය දුලපුතාලට තේරු මතක තියේ විය කියර නමුත්. එකඉතාම වැදගත් කොටසාක් එක නිසා එක සාමාන්‍යය එදිනෙදා දලපුතාලා කරන දිනත්සා චරයාවන් වගේ සමහර වෙලාවට සමහර ශේෂ්්‍රවලදී භාවිතා වෙන කොටස්ස එක නිසා ඒවයි නං කියනඒ බොහෝ වෙලාවට අපිට එක්‍යක්ෂ කියන නම කියන එක භාවිතතා නොවුනත්. ඒවයි ඒ අන්තර්ගතය සම්පූර්ණයම භාවිතා වෙන ඉතාම වැදගත් පාඩමක් මේ කොට සැත්තටම අපි බැලුවොත් එහෙමතකොට මේක අපි කතා කරපු ටික එතකොට අපි මුලින් අපි කතා කරේ මේ අවාස්ස මේකේ දයට කොට අපි ප්‍රඥක්ෂ පහක් ගැන කතාසන්න ව කියර කතාකරද කොට පලවෙෙන කතා කරේ එකම රාශියකට සමානවන්න රාශි එකක් එකක් අනෙක් සමාන වන රාශිකක් අනෙකට සමාන වෙනව කියෙක දමයක් කතා කරකොට යම් ප්‍රාශයකට එක්්‍රාශය සමාන වෙන ඒ රාශියටම තවත් දෙයක් සමාන වෙනෝ නං ඒදිකත් සමානවින්න ඕන කියනක තමයි අපි මුලින්ම කතාකරේ එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාන රාශි වලට සමාන රාශය එකතු කිරීමෙන් ලැබෙන රාශි සමාන වෙනවා කිය එත මේට මේ කොටස එතකොට අපි කලින් මේ කොටස ලියාගෙන තියෙනවා. එතකොට අපි මේ අවස්ථාවිදි අපි උදාහරණයක් විදිෙන කලින් ඒ කොටස ලියාගෙන තියෙනවා අපි එක පොඩ්ඩා බැලුවොත් එෙ එතකොට. මේකොට සපි කලින් ඩියාගෙන තියෙනව එක නිසා ආපහු ලියා ගන්න බලාපොරොත්තුවෙන් හැ. සමානරාශිවලට සමාන රාශි එකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වෙනව කියනෙක අප ඒ ලියාගෙන තියෙනවා එක නිසාමාන් කලනු කිව්වාගේ අපි ලියාගන්න බලාපොරොත්තු වෙන්න. මෙකෙදී සමානරාශි අප හිතුවොත් එහෙම A සමානරාශිවලට සමානරශි කතු කොත්තයකොට ඒ සමානයි අප හිතුවොත් එහෙම B කියලා. අපි ඒ සමානයි B කියල හිතිතුවොත් එහෙමතකොට මේ දෙ පැත්තටම අප C කියෙ එකතු වෙන කොට මේ අවස්ථාවදි කොට දෙපැත්තනම සී එකතු කර නවයිතකොට ඒ එකතු කිරීම සී කියන එක සමානවෙනවා බී එකතු කිරීම සී කියෙ එක. එතකොට මේ අවස්ථාවද අපි සමාන රාශියකට එකතු කොඩි එක නිසා වෙනසක් විනි නැහැ කිය එක. ඒ නිසා මේකොට අස් දූල පුතාල සමහර වෙලාවට එතකොට අපි තුවත් එහෙම එක් සඩ කිරීම හත ලියහ සමානයි මොකක් කරරිබම හැට කියලා මේ වගේ අවස්ථාවකදී අපි මේක සුළු කරන්න දෙපැත්තටම ිය එකතු කරනවා මේක එතකොට මෙහමසු එකතු කරන්නේ මේක නිසා මේ ප්‍රත්ත්‍යක්ෂය නිසා ඇතකොට සමානරාශිවලට සමානරාශය එකතු කිරීමෙන් ලැබෙන රාජිද සමාන වෙන කිය මේ ප්‍රත්‍යයක්ෂය නිසා එක නිසා මේකේ හත්ත ලිහ කියන එක මේ පැත්තත් හතලිය එකතු කරනවා එතකොට ඒක කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක එක නිසා මෙතන මේ සමාන ලකුණේ කිසිම වෙන සාක් සිද්ධ වෙන්නේ නැහැඇතකොට මේ ඉතාම වැදගත් එතකොට එතකොට මේ පැත්ත මෙහෙම සුල්ලු වෙනවා මේ පැත් එතකොට සහ කියලා අපිට ලැබෙනවා. මේක තමයියා අපි සාමානයෙන් අපි දලකපුතාල සමහරලාට මෙහෙ එක තු කරනු ඇති දෙ පැත්තට මහත්ත ලිය කියර සමහර වෙලාවටකුට නොකරන්නත් පුළුවන් අපි මේක. සාමානයෙන් ඉහලට අනකොට දූල පුතාලා Xක් අඩු කිරීම හත්තල හිය සමානය හැට කියන එක අපි කල් කියන්නේ මේක කෙලින්ම මේ පැත්තෙ රහින තියෙනවා මේ පැත්තර ගිහාම ධනවෙනව කියලා සමහරලාට දල පුතාලා එහෙම ඉගෙනගෙනත් ඇති. මේ පැත්ති තියන එකක් අනි පැත්තර ගිහාම දාන වෙනවා මේ පැත්ති දන තියනෙකක් අනි පැත්තර ගිහාම රිණ වෙනවක් කියලාත් තිගෙනගෙන ඇති සමමාරලාට. එතකොට මේකින් අපිට සීය කියරෙනවා මේ අවස්ථාවදී අපි භාවිතා කරන්නේ ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂය. මෙතන මේ සමානරාශි වලට සමානරාශය එකතු කිරීමෙන් ලැබෙන රාශ්ියද සමානවෙනව කියන මේ ප්‍රත්‍යක්ෂය තමයි අපි මෙතන්දි භාවිත කරණය නොදැනුුවත්තුළ. අවස්ථාවිදිී අපි දෙපැත්තටම හතලිහක් එක් අහු කරන්නේ එතකොට මෙතන තියෙන හතලිහයි මෙතන හතලිහයි කැපිල යන නිසා තමයි මේ අවස්ථා දි මෙතන බින්ඳුවක් වෙන්නේ. එක නොදැනුවත්වම දූලපුතාලා මේ ප්‍රඥ්‍යක්ෂය භවිතා කරනව මේ අවස්ථාවිදියට කොට මෙතන දෙපැත්තටම හතලිහෙක් අහු කරාම මෙතන හතලිහයි මෙතන හතලිහැ බිඳුව වෙනවා මේ කකොට මේ පැත්තරහතලියයක්ක් එකතු කරාමත කොටඒ පැත්තිහතලිය කැපිලියන්න දෙයක් නෑක නිසා එක සහිය වෙන මේ පැත්තිකතුව. ඒක නිසා අපි නොදැනුවත්තම මේක අනි පැත්තර ගිහාාම එකතු කිරීම වෙනව කියලා කියන්නේ. ඒක අපි ඒ මාතකතියාගන්න පහසුවේ නහෙම කිව්වට නමුත් සාමාන්‍ය නිවැරි දිගානිතේද අපි දෙපැත්තටම මේ සමානරාශි එකතු කරන එකැන හත්තලිය කියන සමාන රාශය එකතු කරාම එතකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන මේ දෙවෙනි ප්‍රඥක්ෂය අපි භාවිතා කරන්නේ. එක නිසා මේ අවස්ථාවතාම වැදගත් අපි ගනිතේදී මේ වගේ සුඩු කිරම් ඉතා පහසුවෙන් කරගන්න ඒව භාවිතා කරනවා නමුත් කාලයක් එක්ක දූලපුතාලා මේ ප්‍රත්‍යක්ෂ කියන නම. නමකිඒ ප්‍රත්්‍යයක්ෂ කියන නම සමහර වෙලාවට මේ සමානරාශි ඒ සාමාන්‍යෙන් අපිැ අමතක වෙන්න නැති දෙයක් නමුත් මංකාලින්කිවවාගේ ප්‍රත්්‍යක්ෂ ප්‍රත්්‍යයක්ක්ෂක දෙක තුන කියර මේ ගෙන ගන්න පිරිවල ඒ ඒවා කිසිම දෙයක් කිය ගොඩක් වෙලාවට මත්ත කිතියෙන් නැති වෙන්න පුළුවන්. නමුත් එක ඒ භාවිතා කරන එකයි එක සිද්ධාන්තයයි කියන එක මොකද්ද කියනත් ඕන කෙන ගොඩුුවේ ගොඩක් වෙලාට ඉහිට යනකොට තියෙන් ඕව ඇත්තම් සළු රීමම් කරන්න බැරි වෙනවා එක නිසා මේ සමානරාශිවලට සමානරාශිකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වෙනවා කියන. මේ කොටසාපී ඉතාම වැදගත් මං කල්ලිනුත්කිවෝවාගේ ප්‍රත්්‍යක්ෂ කියන නම නැතුවදූල පුතාලට කාල අත්තෙක්ක ඒක නිකා ඒන්නේ ඒ සාමාන්‍ය සුළු කිරීමක් වගේ සුළු කරන්න පුරුවන් වෙනවා කාලය අත්ෙක. ඒක ඉතාම වැදගත් කොටසා ඒ කොටස දලපුතාාලා දැනට මේ ප්‍රත්්‍යයක්ක්ෂයක් විදි එක මාතක තියාගන්න එක වැැදගත්වෙනවා. නමුත් කටපාඩං කරන ඔට වඩා එතකොට මේවා සාමාන්‍ය සාමාන්‍ය ගනිතේ භාවිතා කරන්න දේවල් එක නිසා ඒවට හුරුවෙන එක තමයි වැැදගත්වෙන්නේ. කටපාඩන් කල්ලා සාමාන්‍ය ගනිත්‍යයක්කත කොඩා අපිට එක මතක් කර කර කටපාඩං කල්ල මෙම සමානරාශිවට සසාමාරාශිකතු කිරීමේ ලැබෙන රාශසිද සමානවය කිය මේම කටපාඩන් කල්ලා අපිට ගනිතය කියන එක එතරම් භාවිතා කරන්න අමාරුව ඇත්තටම සමහර අවස්ථාවට දක නිසා මේ කොටස දැනගන්න තියෙන එක වැදගත්වෙනවා ඒක දූලපුතාල ප්‍රායෝගිකව දලපුතාල කල්පනා කරල බලන්න පොඩ්ඩ සීසෝ එකක් තියෙනවා මේ සීසෝ එක බැලන්ස් වෙලා තියෙන්නේ මෙතන අපිහිතුවොත්හේම ඒ කියන ඒ කියනෙක් කෙන ඉන්නවා මෙතන ඉන්නවා බී කියනෙක්ෙන. සීසෝ එක බැලස්සල තියෙන්නේ මෙතන අපි ස කියනෙක්කෙනම් උඩ දිවුවොත් එහෙම මේ පැත්තටත් අප සී කියෙක් ෙන තිව්වයි කියලා මේ සීසෝේ බැලන්සික නැතිවෙනවද නැතිවෙෙනි මැහැසාම. එතකොට එකම ැ එක තැන ඒ කියනෙක්න එකම තැනබී කියන මේ දුර සමාන වෙන්න ඕන ඒ දුරසාමාන්‍ය අවස්ථාවධතකොට මෙතන සීසෝ එක බැලන්ස්සවෙල තියෙනවා ඒක උඩාපි ගැලන්සල තියෙනෙ එකේඒ දෙපැත්තටම සී කියලා. එක බරත්තිවුවොත් එහෙම කිසිම වෙනසක් වෙන්නේ නැ කියන එක දලහත්තාලකහු දින්දන්න දෙයක්ෂේ සොයකි ඒවාගේ තමයි මේ අවස්ථාවත් එතකොට මේකෙදත් එතකොට සමාන දෙයක් ඒක නිසා අපි මොනවස් එක දෙපැත්ට මේක් අහුකරත් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ඒක ඉතාම වැදගත්වෙන කොට සාක්ක්‍යතකොට ඒවගේ ප්‍රායෝගිකව ප්‍රායෝගිකව අමතක වනත් හිැ ඕනම දෙයක් එහෙමයි අමතක වෙන්න පුළුවන් අමතක වඋනොත් එහෙම පොහොමද අපි ප්‍රායෝගිකව මතක් කර ගන්න කියනෙ එක කත් ඉතාම වැදගත්වෙනවා අපි පාඩං කන්නකොට. ඒ නිසා මේ වගේ අවස්ථාවක්ත කොට සීසුවයිකද්‍ය පැත්ත බලස්සේ ච අවස්ථාවක් දුල කපුතාලා කල්පනාකරොත් එහම මේකින් මේ ප්‍රත්්‍යක්ෂ සේනම ටික බොහෝ විලාාවට අප අපිට ඒ අපිට සේරම එකෙන් මතක තියාගන්න පුළුවන් අපි ඉගෙන ගත්තු පළමනි අභ්‍යාවිකයේද අප පලවෙනි ප්‍රත්‍යක්ෂය කියල ඉගැ ගත්ව එකත් එහෙමයි ඒකත් අපිට පුළුවන් මේකේ මත කරගන්න. ඒක නිසා ඒ වගේ අමතක වුණ අවස්ථාවකදී කොහොමද අපි මතක් කරගන්න කියන එකත් පොඩ්ඩක් ඒ ඉගෙනගන්නොට වැද ගත්වෙන අපි පලවෙනි එකේද කතාකරපු එකත් මේ ආකාරයට මං පෙන්වුවත් එහෙම සීසෝ එකත් තියෙනවා සීසෝ එක ඒතකොට මෙතන තියෙනවා ඒ කියන එක ඒකට සමානදුරකින් මෙතන තියෙනවා බී කියන එක මේක බැලස් වෙලා තියෙනවා නැවතත් මේක තියෙනවා මෙහෙම ඒ කියන එකත් සමාවෙන්න මෙතන අපි මෙතන එතකොට ඒ කියන එකත් තියෙනවා, මෙතන සී කිය සමාන දුරකින් තියෙනව ක කියර බැලුවොත්තේම එතකොට අපි ඒ කියන එකට සමානවෙනවා මේ Bී කියන එක එකයි මේ බැලන් වෙල තියෙන්නේ. එතකොට මේ අවස්ථාවදිත් ඒ කියන එකට මේ සී කියන එක සමාන වෙනව ඒකයි මේකත් බැලන්වෙල තියෙන්නේ. එතකොට අපි, අපි දන්න දෙයක් එතකොට ඒ කියන එකට B බැලන්සෙනෝනං ඒ කියන එකට ස බැලන්සනෝනං අපි දන්නවා ඒ කියන එක අයින්කල්ලා ඒ වෙනුවට අපි ස කියන එක යෙදුවොත් එහෙම ඒත් ඒක බැලන්ස්වෙනව කියන එක දූලකුතාල ප්‍රායෝගිකව දන්න දෙයක් කියන්නේ. මේකෙදී අපි සී කියන එකයි මෙතන බී කියන එකයි මෙහෙම තිව්ුවොත්තේම මේ අවස්ථාවිදි බැලස්වෙනව කියලා දූලපුතා ලහොඳින් දන්න දෙයක් ප්‍රායෝගිකව. ඊක තමයි මේ අවස්ථාවිදි මේ කතා කරන්න අපි මෙතන මේ කතා කරන්න ඒක. ඒක නිසා මේක ඉතාම වැදගත්වෙනවා එක නිසා මේ වගේ ප්‍රායෝගිකව ඒ වගේ ප්‍රත්‍යක්ෂි කියනවා ප්‍රායෝගිකව දලපුතාල ඒ වගේ දේවල් තේරුම් ගන්න එක ඉතාම වැදගත්වෙනවා ඒ මේ වගේ මිදයක්ත් දූලපුතාල විතරක් නවේ පොඩිලමයක් වුත් පොඩිලමේට් වනත් ගනිතය කියන එක ඉතරම් අපහසෙන්නෑ එක හරියට ඉගන ගන්නවනං. ඒ නිසා මේ අවස්ථාව ප්‍රායෝගිකව වනත් දුලපුතාල පොඩි කාලිනත් දන්න දෙයක්. යාළුවක් එක් එක සමාන බරතියෙන යාලෝ දෙන්නේෙදේ පැත්ත ඉන්නවාකෙත් තව යාලුව දෙන්නෙක්ෙ දෙරද කොට මේ අවස්ථා විදයාලුව තුන් දෙනාමතු කොට සමාන බර වෙනව කියන එකෙතකොට ඕන කෙනෙක් දන්න දෙයක් මේ සීසෝවය බැලස් වෙන ඕන ඒක අපි ගනිතය වෙන කොට ඒ වගේ දීව. ඒව ප්‍රායෝගිකව අපි හිතන් නැති නිසා ඒවා සමහර වෙලාවට ඉතාම සරලදීවල් අපි අමාරුවට තේරුම්ගන්න අවස්ථා තියෙනවා. ඒකන සා එක ඉතාම වැදගත් වෙන කොටසක්ක අපි කතා කරන්නේ අසු දෙවෙනි පිටුව අපි කතා කරන්නේ අසු දෙවෙනි පිටුව එතැන්ට අපි ගිය සතියේ කතා කරපික පොඩ්ඩක් මතක් කිරීමක් කරේ අපි අසුව එකේ හරි ඊට කලනුත් කතාර පුටික පලවෙනි ප්‍රත්්‍යයක්ෂය ගැන කතා කරන්න මේ දැන් පොඩ්ඩක් එතකොට මේ අවස්ථාාවද ඒ කියනෙක් කෙනයි Bී කියනෙක් කෙනයි මේ සීසෝ එකේ බැලස් වෙන ඕොනං ඒ කියනෙක් ෙනයි ස කියනෙක් ෙනයි සෝ එකේ බැලන්ස් නෝනං අපි ආපහවිතන කිවොත්ම ස කියනෙක් ෙනයි ඒ කියනෙක් නට වෙනුවට කියනෙක් න ම මෙතන වාඩි වුණාත් ීසෝ එක බැලස් වෙනවා කියන එක ඒක යන්නේ මේ අවස්ථාව පවතිනව කියන එක එක දූල පුතාල හොඳින් දන්න දෙයක් ඒක තමයි මේ අපි ප්‍ර්‍යක්ෂික කියන ඉගෙන ගන්න ඒ කොටස ඒක වැදගත්වවෙන්නේ ඒකයි ඒ කොටස තමයි අපි ප්‍ර්‍යක්ෂික කියලා ලොකුවට ඉගෙන ගන්නේ නමුත් අපි එදිනෙදා දන්න දෙයක් ඒක ලොක්කු දෙයක් නෙවෙේ ඉතාම පොඩි දෙයක් ඒක ඒ ඉගෙන ගන්න මේ අවස්ථාවවි ප්‍රත්්‍යයක්ෂ කියන නමදාපුහින්දා සමහර වෙලාවට දූලපුතාලට අමාරුවට හිතෙන්න්න පුළුව. ගනිතය ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය පෙළ දිගෙන ගන්න ගනිතය කියන්නේ මහහාල්ලොක්කේ කියැන අමාරු ගනිතයක් නැහැත්තටම ඒක දූලපුතාලට කාලයක්ත්යෙක් ඇතටම තේරෙනවා ඒ ගනිතය කියන ඒ හුරුවෙනෙ එක විතරැවෙන් නිසස් පෙට එහෙම ගහාම ඒවා නිතර භාවිතා වෙනකොට ඒක නිකම්ම එකැන දූලපුතාල වනත් වාසර දෙකවසර ගිහා ඉන්න කාලයේ අකුරු ලියන්න බොහොම එකන්න අමාරුයායන්න ලියන්න ලියන්නාකුරු. නමුත් උසා ඒ සාමාන්‍ය පෙළට එනකොට අපුරු කියන ක එත්ත නම් ලොකු දෙයක් නෙව. ඒ කියවන එකත් එහෙමයි ලියන එකත්තෙම ඒ මොකද ඒවා නිතර භාවිතා වෙන නිසා මේ ප්‍රාත්්‍යයක් ශහරිගැනුත් එහෙමයි ඒව නිතර මාවිතාාවෙන ඕනා ඒවා ලොකු දේවල් නෙව අ එතකොට අප මේකොට සේතකොට අපි දෙවැනි ප්‍රත්්‍යක්ෂය කියනෙ එක අපි කතාකරතකොට අපි මේක ෆොඩ්ඩාකාප හෝ ඉතන්ට ආවොත් එහෙම පාඩමට අපි ආවොත් එහෙම අපි කතාකරේ එතකොට සමානරාශිවලට සමානරාශය එකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වෙනවා කෙල එක ම මෙතන මේ සීසෝ එක ඇඳල පෙන්නවා ඒ කියන එකයි. කියන රාශයයි බී කියෙන රාශයි සමාන බැලන්සවෙලා තියෙනකොට අපි දෙපැත්තටම සී කියෙන රාශයක් අපි දෙපැත්තටම සමාන දුරින් තිව්වයි කියලා ඒ බැලං වෙච්ච එක නැතිවෙන්නේ නැහැ කියන එක තමයි අපි කතාකර ඒක තමයි මේ ප්‍රාඥක්ෂ දෙක කියන එකෙන් කතා කරන්නේ ඒ කොටස අපි එතකොට මේක බැලුවොත් එහමතකොට මේ ප්‍රත්‍යක්ෂය හත ආකාරෙයටි ලිහිල දක්වන්න පුළුවන් කෙල දක්වළ තිෙරද කොට මේ අවස්ථාවදී ඒ කියනබී කියනෙකට සමාන වෙනවා කියන. ඒ කියන එක සමාන වෙනවා කියට ඒ එකතු කිරීම සී කිය සමාන වෙනවා එකතු කිරීම සී දෙපැත්තම ස එකතු කරයි කියලා කිසිම වෙනසක්වෙන්නේ නැහැ කියන එක. එතුකොට අපි බැලුවෝත්තේම මෙම ප්‍රත්‍යක්ෂය, වත් ආකාරයකට ලියන්න පුළුවන් කෙල දක්වනවා. මේ ප්‍රා්‍යක්ෂමතකොට තවත් ආකාරෙකට ලියන්න පුළුවන් කෙෙන දක්වන එක එකක් දූලපුතාල දන්නවා එතකොට මේ අවස්ථාවිදි මේ සංඛ්‍යයා හතරක් අපි භාවිතා කරලා තියනවා. එතකොට සංඛ්‍යයා හතරක් එතුකොට අපි මේ අවස්ථාවවිදි භාවිතා කරනවා අ එතකොට මේ සංකඛ්‍යා දෙකස් සමානයි මේ සංකඛ්‍යා දෙක සමානයි මේ සංකඛ්‍යා දෙක සමානයි එහෙන අපි මේකට මේ සං්‍යාව මේකට එකතු කරත් මේ මේකට එකතු කරයි කියලා එ එතකොට සමානවින සංඛ්‍යාවකො කාක් දෙපැත්ට එක්ව කරන්න.ඒ නිසා එකම සංඛ්‍යාව එක අපි මේ අවස්ථාවද දෙපැත්තටම සී එකතු කරා කලින් අවස්ථාවදී එතකොට එකම නිසා අපිට විශේෂෙන් විශේෂයෙන් කියන්න ඔවු නෑ C සමානයි C කියලා අපපැත්තට එකතු කරන්නේ සීහින්දා අපි විශේෂයෙන් කියන්න අවශ්‍යෙන් නැහැ ඒ අවස්ථාවවිදී සී සමානයි සී කියන එක ඕන කෙනෙ දන්නද නමුත් අපි ඊළඟ අවස්ථාව බැලුවොත්තේම පQ කියන ඒ අකුරු දෙක අපි දෙපැත්තට පී කිව් එකක් හු ප එක්ක පැත්තකටක් කහු කරනවා පැත්තට කිව්වෙක් කහු කරනවනං අපිට ඒ සමානතාවය සමානලකුණ හදාා පවතින්න නම් අපි කියන්න ඕන පී සමානයි කිව් කියලා ඒක කියන්න වෙනවා ඒ කිව්වේ නැත්තං එතකොට මේ පී සමානයි කිව් කියන එක අපි කියන්න බැරිනා මෙතන මේ සමානතාවය කියන එක රඳා පවතින්නේ නැහැ ඉතාම වැදගත්වෙන කොට සක්ක්‍යත කොට අපි දෙපැත්තටම සමාන හිරක්කම් සමාන සංඛ්‍යා එතකොට එම් නැත්තම් ඒ පද සමාන පද එකතුකොරොත් විතරයි සමානත් ලකුණ ප්‍රධා පවතින්නේ. ඒ නිසා අපි එකතු කරන්න කලින් කියන්න ඕන එකතු කරන්නේ සමානදයක්ද ඒ වැඩි දෙයක් අඩු දෙයක් ද කියන එක අපි කියන්න ඕන ඒ මත තමයි තීරණය වෙන්නේ සමානලකුණ රදාා තිනවද නැද්ද කියන එක ඒක මත රදාා පවතින්නේ. එක නිසා අපි මේ අවස්ථාවදී මෙතන එක්සක් සමානයි වයි කියන එක ඒතු අපි පී සමානයි Qව කියන පකිව කියන ඒ අද දෙකක් අපි දෙපැත්තට එක් කහවු කරන්නේ මං කල්නුත්කිවෝ වගේ ඒක විශේෂත්වය මොකදද පQව කියන දෙක්නාා සමානයි. නිසා අපි සමාන පද තමයි දෙපැත්තට මෙික් කහු කරන්නේ ඒ නිසා කලින් අපි ඉගෙන ගත්තු. ඒ ප්‍රමයේ ප්‍රමේතියුණු අපි භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ සමාන පද දෙපැත්තටමි එකකතු කොරොත් එහෙම සමාන ලක්ුණ වෙනස් වෙන්නේ නැහැකි එක. ඒ ඉතාමවැ එකක් වැදගත් කොටසක් අපි මේ කොටස අපි කලින් ලියගෙන තිවුණට මේකොටස අපි ආපහුලියාගන්නෙ හොඳ වේ ප්‍රක්ති්‍යක්ෂ දෙක කියර ලියල දුළහුතාලා සමාන රාශි වලට සමාන රාශය එකතු කිරීම ලැබෙන් රාශිද සමානවයගෙන ක ලියාගන්න. ලංකොටස බැලුවොත් ෙමොට අප ඊලංකොටස බැලුවොත්හෙම අපි මේ අවස්ථවිදිතකොට මේ ප්‍රාශයක්ෂේත කොට අපිට කොහොමද ලියන්නේ කියනෙ අපි පොටඩ්ඩම් බැලුවොත් එහෙතකට මේ අවස්ථාව උදාහරණ දෙකක් අප මේ අවස්ථාවදි ලියාගන්න බලාපොරොත්තු වෙනවා අපිට මේක මේ අවස්ථාව විදිත කොට මේ අවස්ථාව අපිට ලියාගන්න පුළුවන්, ඒ සමානයි බී වෙනකොට අපිට ලියන්න පුළුවන් දෙපැත්තටම මේ අවස්ථාව විදිසී කියන එකක් එකතු කර හම වෙනසක් පෙන් නැහැ කියන එක අපි දන්නවා. ඒක අපිට ලියාගන්න පුළුවන් එඳ කොට ඒ සමානයි බීවිත. දිවිට කිය ලියාගත්තා කවන්න ඇතකොට ඒ සමානයි බීවිත එතකොට ඒ එකතු කිරීම සී සමානයි බී එකතු කිරීම සීවෙනවාග ඒක ලියාගන්න එතකොට ඊළඟට අපි ලියාගන්න බලාාපොරොත්තු වෙනව එකට පන්සේ මේ කොටසාම්පිතා ලියාගන්න බලාපදොත් වෙනවා. අපි බැලුවොත් එතකොට මේ ප්‍රාත්‍යක්ෂය තවත් ආකාරෙට් ලියන්න පුුවන්ගෙනෙ ෙතකොට එක්සේ මානයි වයි කියන සමානයි වයි සහ ප සමානයි Qව් වෙන අවස්ථාවිදිී අපිට එ සමානයි වයි සහ පී සමානයි Qව් කියවිට එතකොට එ එකතු කිරීම පී සමහනයි වයි එකතු කිරීම කව කියන මේක අපිට ලියාගන්න පුළුවන් එතකොට උදාහරණ විදික් ලිය ගන්න දුලපුතාලා උදදාහරණ කියල දාලා මේ දෙක ලියාගන්න ගෙනනිවරලා චැට්ටකෙදාන පුළුවන්නන් මේ ලියාගනිවරේ කියලා අපි ඊලං කොට යන්න බලාපොරොත්තු වෙන අපි එතුකොට මේක ඊලංකොට සපි බැලුවොත් ඊකොට සපි බැලුවොත්තේ මෙමතකොට එලවලු මිලදී ගැනීමට මේ අවස්ථාවි්‍යත කොට எவலු மிලදී ගැනීමට ග வியதம கிරமிලදී ගැනීමට ගිය වියதමට சமானனாம் பலතුරු மிලදී ගැනීමට ගිය වියதම பிත්තර மிලදී ගැනීමට ගිය වියதමට சமானனாம் எවිට எவலு பலතුරු மிලදී ගැනීමට ගිය முழுவியதම கிරිහා பிත්த்தர மிලදී ගැනීමிய முழுவியதට சமானவෙනும். මෙම ප්‍රාත්්‍යයක්ශයේ යොදාගෙන ලබා ගත හැකි සරල ජාමිතික ප්‍රතිපාලයක් සනකා බලමු කියරදක් කොළ තියෙනු අපි ආපහෝයක පොඩම් බැලුවොත් එහෙමෙතකොට මේ අවස්ථාවතකොට මේක ජාමිතිය භාවිතා කල්ල මේක ප්‍රාත්‍යක්ෂ කියනකොප් මේ විසඳරණ හදාන අපි බැලුවොත් එහෙම එල්ලවලු එලවලු කියන එක මලදීගන්න ගියදම එලවලු වියදමේතකොට රි වියදමට සමානයි කියලදක් කො තිනෝ. එවු මිලදි ගියපු වියදම එක කිරි මිලදීගන්න ගියපු වියදමට සමානයි කියලා පළතුරු මිලදී ගැනීමට ගියවියදම බිත්තර මිලදී ගැනීමට ගිය වියදමට සමානත කොට පතුරු පලතුරු වියදම සමාන වෙනවා බිත්තර වියදමට අපි දන්න දෙයක් එතකොට මේ අවස්ථාවදී මේ වගේ ඕනම දෙයක් එහෙමයි අපි මෙහෙම වගන්තිවකින් තියෙන කොට අප එක කියව්වයි කියලා අපේ ඔළුවට ඉන්න නෑම කද්ද මේක කියන්න කියන එක. එක නිසා මේ අවස්ථාවලද මේ වගේ අවස්ථාවලදී අපි ඒක සමීකරණයක් විදිට ලියාගන්න එක ඉතාම වැදගත්වෙනවා. ියවගෙන යන්න පුළුවන් නමුත් ඔලුවටන්නේ නහැ අපි මොකක්ද මේක මේ කියන්නේ කියන එක. ඒ නිසා අපි මේ අවස්ථාවාවදි අපි මෙතන මේ පාට කරපු එක අපිට ලියාගන්න පුළුවන් මේක දීල තිර දත්තවල විදියට එල්ලවලු එලවලු මි එවල වට වියදංකල මුදල කෙල කියන්න පුළුවන් එලවලු මි කියල එක වැරද්දිී එලවලු සඳහා වියදව. එලවලු සඳහා වියදම. සමානයි කිරි සඳහා වියදම ඇතකොට එලවලු සඳහා වියදම සමානවෙනවා කිරි සඳහා වියදමට. ඊලංකොට සි අපි වැලුවොත් එහෙම පළතුරු සඳහා වියදම පාලතුරු සඳහා වද සමානයි බිත්තර සඳහා වියදම එතකොට එලවලු සඳහා වියදම සමාන වෙනවා කිරි සඳහා වියදම, එලවලු සඳහා වියදම සමානයි කිරි සඳහා වියදම, පළතුරු සඳහා වියදම සමාන වෙනවා බිත්තර සඳහා වියදම මේක පලවෙෙන මේක දෙවෙනියක අපිට මේ වාකෙක් මෙතන මේ මුල් කොටසෙන් ගන්න පුළුවන් අපිට වැදගාත් කරුණු දෙක මේක. එතකොට මේ වියදාන් දෙක සමාන වෙන අවස්ථාවේ එල්ලවලු හා පළතුරු මිලදී ගැනීමට ගිය මුල්ලු වියදම. එල්ලවලු පලතුරු මේ අවස්ථාවදි මේ දෙක එකතු කරනවක් කියන එක කියන්නේ. එල්ලවලු හා පලතුරු එතකොට එල්ලවලු සඳහා විය දමයි පළතුරු සඳහා ගිය විය දමයි එක් අහුකරොත්ත එහෙම කිරිහාබිත්තර මීලදී ගැනීමට ගිය වියදමට සමාන වෙන ගැනෙ මේ පැත්තෙක් දෙකෙක් අහු කරන කොට මේ පැත් නහෙම එකතු වෙනවා. ඒ කියන්නේ මේ සාමාන දෙකක් මෙහෙම එක තුකරන්න එත කොට මේකද එත කොට දෙ එතකොට එල්ලවලු සඳහා විය දමයි පලතුරු සඳහා විය දමයි එක සමාන වෙනවා. සඳහාගිය විය දමයි බිත්තර සඳහාගිය වියදම අපි ලංකොට ැලුවොත් එහෙමතකොට මේ අවස්ථාවදී මේක මේ ආකාරයට අපි ඒ ගානය ගානක් කරිමුකා කරේක වාකයක එහෙම දීනදේ එදීල තියන දේ මේ ආකාරයට අපි ලිව්වාහම අපිට එක කියනදේ හොඳින් තේරුම්ගන්න පුළුව ට එලවලු සඳහා විය දමයි එතකොට කිරි සඳහ වියදමයි සමානය කියන එක පළතුරු සඳහා විය දමයි බිත්තර සඳහා වියදමයි සමානය කියන එක. එතකොට මේ අවස්ථාවදතකොට මේ වියදන් සමානය කියන එක එතකොට අපිට මේ ප්‍රා්‍යක්ෂය යොදාගෙන ලබාගන්න පුළුවන් සරල ජාමිතික ප්‍රතිඵලයක් සලකා බලමු කරදක්ොතිදකොට මේ මේ ප්‍රත්්‍යක්ෂක, ජාමිතිය භාවිතා කල්ලා එතකොට ප්‍රතිඵාලයක් එතකට ස ජාමිතික ප්‍රතිඵාලයක් සර කළ බලමු කියන එක දක්වල තින අපඒ එක බැලුවොත්හෙම රූපයේ දැක්වෙන ABCABරේ කාව මත මේ AAB කියනරේ කාව මත X කියන ලක්ෂය පිහිටලා තියෙනු. AX D කියනD කියන එක සාමානයි Bx කියන එතකොටක් කියන එක සමානයි BSD කියන එක කියල දක්වල තිය එතකොටක් සමානයි Bxක් කිය දක්වල තියෙනවා එතකොට එතකොට මේ අවස්ථාවවිදි මෙතන ද කියන එක සාමානයබxක් කළ දාක් පලති නෝ දීලා තියෙනවා කියලා එතකොටඒD කියන එක එකතු කිරීම CxD කියන එක එතකොට මේ අවස්ථාාවදි මෙතන පෙන්න්නන්නේ මෙතන පොදු පොදුකෝනයක් මෙතන තියෙනවා එතකොට පොදුකෝනයක් මොකක්ද CxD කියන මේ පොදුකෝනයක් මේක තියන්නේ මේ කෝනය මේ දෙක සමාන නංගක අ මෙතන මේ දෙක සමාන අවස්ථාවලදී මේ කෝනය එකතු කරයි කියලා එත මේ කෝනය එත කොට දෙපැත්තටම පොදුයි. මේ දෙක සමානනං එතකොට මේ අවස්ථාවදි මේක එකතු කිරීම මේ අවස්ථාවදිී මේ කොටස මෙතැන මංඒ වෙන පාටකින් දක්වන්න්නං ඒ එක දූලපුතාරට පෙනේවි මාහිතාන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මන්නිල් පාටින් දක්වාන්නං එතකොට මේ කෝනය මෙතන මේ කඕෝනය එතකොට මේ කෝනය එතකොට මේෝනයි මෙතන මේ කෝණයයි අතර සම්බන්ධය තමයි කියන්නේ මේ අවස්ථාවදී මැදකොටස දෙපැත්තටම පොදුයි. එතකොට මැදකොතස දෙපැත්තටම පොදුනාං එතකොට අපිට දන්න දෙයක් එතකොට මේ අවස්ථාවදී මේ දෙක එතකොට සමානවෙනව කියනෙ එතකොට අපිට මේ අවස්ථාවදී අපි ලියන්න කොහොමද කියෙ එක බැල්ලුවොත්හේම මෙතන ABCAB කියන රේකාමත්ක් කියන ලක්ෂය පිහිටල තියනෙ මොකක්දද ඒ xD කියන xD කියන කෝනය සමානයි Bx කියන කෝනය එතකොට මේ කෝන දෙක යිත කොට XD කියන කෝනය සමානවෙනවා Bx කියන කෝනය වෙන බිදිට තමයි මේක පිහිටල තිය. එහෙනම් මේ කෝනය සමානනා ඊළඟට අපි දන්නවා මේ අවස්ථාවදී CXD කියන මේ හෝනය මේක පොදයි මේක මං පොදු කියල ලිව්වා නමුත් ලියන්න අවශ්‍ය නැහැම එක ඕන කෙනෙ දන්නවා මේක එකම දෙපැත්තර එකතු කරොත් එහෙමඒ එක පොදයි කිය එක ඕනකිෙනෙ දන්නද එක නිසාමන් මෙතන පොදුවේ කියල ලිව්වා නමුත් එක ලියන්න අවශ්‍ය නැහැත්තට මේකදී. අපි දෙප ඇත්තට මෙතකොට මේ CxD කියන පොදුව එක එක් හුකරොත් ඇතකොට අපිට මේ අවස්ථාාවදී AXD කියන කෝනය එකතු කිරීම CxD කියන එක කෝනය. සමාන වෙනවා BxC කියන කෝනය එකතු කිරීම CxD කියන කෝනය. මේක කියලා අපිට කොට ලැබෙනවා මොකද මේ අවස්ථාවිදි අපි මේක මේ කෝණය තමයි දෙපැත්තටම එකතු කරේ එනම් එකම දේ දෙපැත්තටම සමාන ලකුරකින් සම්බන්ධ වෙච්ච පද දෙකක දෙපැත්තටම එකමදේ එකතු කරයි කියලා වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි අපි දෙවෙනි ප්‍රමයෙන් ඉගෙන ගත්තේ එතකොට ඒක භාවිතා කරන්න පුළුවන් එතකොට මේ අවස්ථාව විදි අපි සමාන දෙකාක්ක් කහුකරේ දෙ පැත්තටම එතකොට අපිට ලැබෙනවා මේ අවස්ථාවිදි AXD කියන කෝනෙයි CXD කියන කෝනය එකතු කරහම අපි දන්නවා AX කියන කෝනය තමයි අපිට ලැබෙන්නේ. ඊළං එක බැලුවොත් එහෙම Bx කියන කෝනය මෙතන කෝනෙයි ඉළඟට CXB කියන කෝනය එක තුකරහම අපිට ලැබෙන්නේ BxD කියන කෝනය. B ද කියන කෝනය එතොට මේ ඒ නිසා අපිට මේින් එතකොට මේ ප්‍රාත්‍යක්ෂයට අනුවතුට අපිට මේ ආකාරයට ලියන්න පුළුවන් මොකද අපි කලින් මෙතනව නන්ද ප්‍රත්්‍යක්ෂ දෙකට අනුව කියල ලියන්න පුළුවන් ප්‍රාත්්‍යක්ෂය දෙකට අනුව ප්‍රාත්්‍යයක්ක්ෂ දෙකට අනුව කියන එක මෙම මංහිතතාන් ලියන එක වැදගත්වයි දැනට නමුත් ඉදුලපුතාල ඉස්සරහට අනාගතේර ඒවා භාවිතා ලියන්න නැහැත්තට සාමාන්‍ය දෙයක් ඇත්තට මේ දෙපැත්තටම සමාන දේවල් එකතු කර හම එක කිසිම වෙනසක් සමාන ලකුණ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එක එක සාමාන්‍ය දෙයක් ව නොඉසනාට එක නිසා මේක හොඳින් අවබෝධ කරගන්න එක නිසා දැන් එතකොට මේ ප්‍රාත්‍යක්ෂ දෙකේ කියල කියන්නේ ඒ. එක නිසා මේ අවස්ථාවිදි අපිට මේ සුළු කරන්න පුළුවන් මේ ආකාරයට. මොකොද CXD කියන එක දෙකැත්තටම කොදී එක එකතු කරයි කියලා කිසිම වෙනසක් වෙන්නහලින්ඒ සමානතාවි. දූල පුතා ලෙතකොට මේ අවස්ථාවදි මේ කොනස් දෙක ලියාගන්න එතකොට හතු පාටිංක් තියෙන එකත් ලියාගන්න මේ කොටස. මේ කොට සඩියා ගන්න වූලීම එතකොට මෙතන එකතු කිරීම කියන එක ඒක සමානවෙනවා මෙතනකුතු කිරීම කරහ නීළඟට දෙක කියන මේක ලියහාාගන්න එතකොට මෙය රූපෙත් ඇඳගන්න මේ රූපයතකොට මෙතන තියන මේ කෝන අදාල් රූපය එක ඇඳගන්න මෙතන තියනෙ සීලකුණ මෙතන තියනෙ සී කියන එක லතාாந்த கந்தகி சட்டகேதான் நளியாககி வரைே ம் அப்ீலாம் கொடு . අප ඊලාං කොටසට යන්න බලාපොරොත්තුවෙනවා අපි ඊලාං කොටස බැලුවොත් එහෙමතකොට අපි ඊලංකොටස බැලුවොත් එහෙම අපි නිදසුන එක කියනකොට සීලංඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදසුන එක කියන කොටස අප එක බැලුවොත් එහෙමතකොට නිදසුන එක කියන කොටස පහතරූපයේ දැක්වෙන ABDෝනයයි ABD කෝනේතකොට සමානයි PQS කියන කෝනේතකොට මේ වගේ දෙයක් තියෙනකොට අපි ඒ ලකුණු කරගන්න එක ඉතාම වැදගාත්වෙනවා. පහතරූපයේ දැක්වෙන ABD කියන කෝනය. මෙතනතකොට AABD කියන කෝනේ මෙතන කොල පාටිින් දක්ොල තියෙන ඒකයි දූලපුතාලා මේ වගේ ගානක් හදනකොට. කියවනකොට ඒක තීරෙනව කියන සාමාන්‍යය වෙන්නේ නැහැත්තටම ඒ නිසා මොනවහරි දත්වයක් ඒ දීල තියෙනවනං අපි ඒක රූප සටහනි ලකුණු කරගන්නේ නැත්තාං අපිට කොහොම බැලුවත් පේන ආකාරයට රූප සටහනි ලකුණු කර ගත්ති නැත්තං අපිට කීප පාරක්ම එකම ගාන කියවන්න වෙන ඒ නිසා අපි පළවිනි පාර කියවන ගමන් එතකොට ඒ ලැබිෙන දත්ත ටික රූප සටහනක ලකුණු කරගන්න ඉතාම වැදගත්තෙර. ABCD කියකොට සේතකොට ABD කියන කෝන එතක කොට මම එකක් කියල දාන්න මේ අවස්ථාවද මේකි ලකුණු කළතින කොළල පාටි මම්මතක් කියල දන්නම් Ps කියන ඕෝන එතකොට ඒත්ක් මොකොද දෙකම සමාන කෝන එක කියන අවස්ථාවි. ඊඟ එක බැලුවොත්තේම CBD කියනකෝනය CBD කියන කෝනය මේ අවස්ථාවිදිමා මේකට වයි කියල කියන්න CD කෝනයතකොට සමාන වෙනවා RQ කියන කෝනය R කියන ෝනය මේකත්මාං වයි කියල කියන්න එහෙනම් අපිට පෙන්වන්න තියනෙ මොකක්ද ABC කියන එක සමාන වෙනවා PQR R කියලා ABC කියල කියන මේ ලොකුකෝණය සමානයි PQ R කියල අපිට පෙන්නන්න වෙනවා. එනම් අපි මේකෙදී පෙන්නන්නේ සාධනය කරන්න කොහොමද මේකෙ දීලතියන දත්තටික අපි මුලිම්ම ලියන්න ඕන අපි එක පාරටම ABC සමානයි PQ R කියල කියන්න බැහැ අපි ඒකට කොහොමද මේ අවස්ථාාවදි මේ ගානේ දීල තියෙන දත්ත ටික අපි පෙන්න්නන්න ඕනෙ ස්සෙදලා. එතකොට අපි මේ අවස්ථාවදි අපිට ලියන්න පුළුවන් එ සමානයිXක්ක වෙන වෙතකොට මේකෙදීඒ කියන කෝනය සමාන වෙනවා P කියෝ. ABD කියන කෝනය සමානයි Ps කියන කෝනය කිය එක. මේක දීලා තියෙනවා ඒ වගේම අපි දන්න දෙයක් අනත් එක අරි පැතලියන්න පුළුවන් අපට CBD කියලත් ඕන එක අපිටම ඕනේ මේ මෑද කියන එක බී ව එක අනිවාර්යයි අනිත්තයකද පැතකොමුණක්කයි කියන එතකොටඕෝණය සමාන වෙනවා අපි සාමාන්‍යල් ලියන්නේ මේ අඩුව එකේ නම් වැඩියකට සාමාන්‍යල් ලියන්න නමුත් ඒ මෙහෙම ලිව්වයි කියලා වැරැද්දක් නැහැ ගුුණාට මංගේ හරිගස්සන්න Cඩ කියන කෝනය සමාන වෙනවා මේ පැත්ති බැලුවොත් එෙම R කියන කෝනය R කියනෝනය මේක සාමාන්‍ය වෙනවා පිියන්න පුළුවන් මේ දී ඇති කියලා එම නැත්තා දත්තක දී ඇත කල්ලියන්න පුළුවන් එමනැත්ත අපිට දත්තය කියල එම ලියන්නා පුළුවන් මේ අවස්ථාවදී මේක මෙ ගානේ දීල තියනවා ඇත කියර ලියන්න පුළුවන් එම නැත්තම්මාකාලින්කිවවාගේ දත්ත කියර ලියන්න පුළුවන්. එතකොට අපිට මේ අවස්ථවිදි මේක එකතු කිරීම මේක කියනෙක් එක එතකොට අපිට ලියන්න පුළුවන් එ මේ අවස්ථාවිදි අපිට ඕන නඳූල පුතාරට එකක් දෙපැත්තටමක් කවුගල්ලා ඒක සමාන හිංසා ඒ අනිත්‍යක ආදේශ කනව කියලයන්න පුළුවන් නමුත් මේ අවස්ථාවදිී මේකෙන් අපිට කෙරින්ම දෙපැයි දෙකෙක් අහු කරහම එතකොට අපිට මේකේ අවශ්‍ය දේට යන්න පුළුවන් මේ දෙ පැත්ත එකතු කරාම මේදේ පැත්ත එකතු කරහමත් සමානද ලකුණ වෙනස් වෙෙන් නැමකොද සමාන නිසා. ඒක නිසා අපිට ලියන්න පුළුවන් එතකොට අපිට ලියන්න පුළුවන් ABCD කියන කියන තිෝය මේ අවස්ථාවදී මේ අවස්ථාවිදිත කොඩා අපිට ABD කියන ත්‍රිකෝණය එකතු කිරීම CBD කියන්න ත්‍රිකෝණයත් සමානවිෙනවා Pකිව ඉස් කියන ත්‍රිකෝණය එකතු කිරීම Rකිව් හිස් කියන තිිකෝණය කියලදකොට අපිට ලියන්න පුළුවන්. මොකද මේක සමාන මේ අවස්ථාවදී මේකෙදී ABCD කියන එක සමානයි P Q, R කියන අවස්ථාව එ මේ අවස්ථාව එතුකොටදී ABC කියන හෝනය සමානයි C B, කියන කෝනය කිය එක මුලින්ම දත්තර දීලතිව වුණේ අපි ඒකට දෙපැත්තටම CබD කියන එකයි මේ අවස්ථාවදී R කියන කෝනය එක සාමාන කෝණයක් එතුකොට මේ ඕෝනය මේකයි සාමානයි එක නිසා අපි එක දෙපැත්තටම එකතු කරයි කියලා බිෙනසක් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අපිට මේ සමානථාවය වෙනස්වෙන්නේ නැහැ කියලෙත් කොටා අපිටල් දක්වන්නවා ඔන්න අපිටතුකොඩට මේ අවස්ථාවදී මේ ප්‍රත්්‍යක්ෂය. දෙකට අනුව කියල දෙක අනුව කියර ලියන්න පුළුව මේ ප්‍රත්ත්‍යක්ෂ පාඩම හින්ද ප්‍රත්ත්‍යයක්ක්ෂ දෙක අනුව කියන එක දලපුතාල ලියන එක වැදගත්වෙන මොකද ඒ ප්‍රත්්‍යක්ෂ දෙකේ කියන දේතකොට දලපුතාල දන්නව කියන එක එක නිසා ප්‍රත්‍යක්ෂ දෙක අනුවත කොුණා අපිට මේ අවස්ථාාවදි මේ ආකාරයට ලියන්න පුළුව ටඉන්න අපි බැලුවොත් එහෙමතුකොට E කියන කෝනේතකොට P කියන කෝනයට සමාන වෙනව කිය කිවවෙකොට අපි දෙපැත්තටම සමාන දෙයක් එක් කව් කරනද කොට සමල් ලකුට වෙනසක් වෙන්නේ නෑ ඒක ප්‍ර්‍යක්ෂ දෙකට අනුව තමයි එක වෙනස් වෙන්නන්නේ න හැකෙන එක තිව. ඒක නිසා අපිට ලියන්න පුළුවන් මේ අවස්ථාවද මේ කෝනයට මේක එක් කහු කරහම අපි දන්නවා. ඒ ABCABC කියන කෝනය කියෙ ැන ඩ කියෙ එක මෙතන ඩ කියන එකයි මෙතන ඩ කියෙන එක නැතිව ලෙතකොට මේ අවස්ථාවදී. මේ මේ කෝනේ මේ කෝනේ කියන්නේ කියනපික් අහු කරහම ලැබෙන්න්නේ අපිට A, B, نا, न, न, ता, ता, ABC කියන කෝනේ මේ අවස්ථාව විදිී මේ පැත්ති එකතු කරාම අපිට ලැබෙන පqr කියන කෝනය ප කියන කෝනේ එතකොට අපිට මේ ආකාරයට ABC කෝනය සමානයි පආර් කියන කෝනය කියලා අපිට ලියන්න පුළුවන් එතකොට අපි මේක ඊරං කොට සැබැලුවත්තේම අභ්‍යාසයක් තියෙන් එතකොට දලපුතාලට මේකොට සෙමේ අභ්‍යාසය හදන්න පුළුවම් වෙන්න ඕන එතකොට අවස්ථාවේතකොට අපි ප්‍රත්ත්‍යක්ෂ තුළ කියන එක ඊ ළඟ දවසි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ප්‍රත්්‍යක්ෂ දෙක වෙනකං අපි අද කත්තා කරල ඉවරවුණා එතකොට මේක එතකොට දූලපුතාල ගෙද දිහද්දල බලන්න මේ කොටස පත්මකය අභ්‍යසය කියන එක මේකොට සැලියාගන්න එතකොට මේ අවස්ථාවදී චුට්ටක් ඉන්න නිදසුන එක කියන මේ කොට සලියාගෙන එතරින් අපි අතටම මෙතරින් අවසංකරනන්න බාලාපරොත්තින එක ලිහාගෙන දුලපුතාලට පුළුවල්ලෝ ගෞත්්වෙන්න්න. මේ අවස්ථාවදි දීලතියන දත්ත මුලින් ලියාගන්න. ඒයට පාස්සේ ප්‍රත්්‍යක්ෂ දෙකට අනුව එතකොට මේ ආකාරයට අපි දෙපැත්තටම එකම දෙක් කවු කරයි කියලා වෙනසාක්වෙන්නේ නෑ ැනෙ සමාන ලක්ුණ පවතිනව කියන එක එතකොට ඒක නිසා අපිට මේදිකෙක් කව් කරපු අවස්ථාවට තනි නමක් විදියට ABC කියලලියන්න පුළුවන්. පැත්ට පිර් කියෙල් ලියන්න පුළුව අංකිනක තමැතිය ඒ දුරපුතාල ලියාගෙන මේ නිසසුන එක කියල උනන්දාගෙන් ලියාගත කමන්න ඒක ලියාගෙන අදට අපි පන්ති අම සංකරණ බලාපොරොත්තු වෙනවාම දුළපුතාල ලියාගෙන ඒ ඩොගෞ්ෙන් එතකොට අපි ඊළඟ දවසේ ඉතුරෘටික කතා කරන්න බලාපොරොත්තු වෙන දුලපුතාලක ලියාගන්න එනම් ලපුතාලයාගෙන වන අප අදර පාන්තිය මෙතැන අවසංකන්නවා දුළපුතාලට සුබරාත්‍රයා, අපි හෙට ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තුව වෙන.